අඟලන්නේ නැතුව ඉන්නකෝ දුවේ. වට තියෙන පුදුම දාංගලයක් නේ. මුනි පුතේ. ඔයාල ඇස්ති වෙලා ඉවරද? පාම නැතෝ. මොකද මුදලානේ? මෙච්චර කල් පැටලිලා තිබ්බ ගණන් ටික අද ලියා ගන්න පුළුවන් වුණා. තාත්තර හැමදේම පැටලෙනවනේ ගණන් විතරක් ඈ. වෙන මොනවද පැටලෙන්නේ කියලා කියපන්. ඇයි? ඇයි තාත්තේ දවසක් තවමදී මල්ලිකා නැන්දගේ පස්සෙන් ගිහින් එයාගේ අතින් අල්ලගත්තේ. චී කොකා කොටන. චී කොකා මම ඔව් තාත්ත තමයි. තාත්තමනේ කිව්වේ. අම්මා කියලා හිතලා මල්ලිකා නැන්ද රැවටුණා කියලා. මොකද මුදලාලි මේ කියන කතාවේ තේරුම? රත්නා කලබල වෙන්න එපා. මට මතක නැහැ. මට මොන හැම පැටලෙනව නම් පැටලෙන මතක් වෙන්නේ ඔයාම තමයි. අනේ අම්මපා. එතකොට ඔයාට අර මල්ලිකා කියන කළු නෑනුවත් වෙන්නේ මේ මං වගේද? නෑ මට මතක නැහැ. මොනවද මේ කියන්නේ පුතේ? අම්මේ දැන් තාත්තට අමතක වෙන ලෙඩකුත් හැදිලා. අමතක වෙන ලෙඩේ හැදෙන්නේ පුතාලට. එතකොට විභාග පෙළ වෙන්නේ. මතක තියාගන්න ගණන් ටික හොඳට මතක තියා. වී. එද්දමෝ මුදලාලි. යාතුව කටහඬනේ. මුදලාලි. එද්දමෝ. මුදලාලි. කොහෙද කණිගා? ඔව්. එයාද? කොහෙද උඹ? බලන්න මේ සතෙක් ගැහුවද කියලා? නැහැ නැහැ. එද්දමෝ මුදලාලි. හරි හරි එනවා. මුදලාලි මුදලාලි ආ සුටුවාද සර්පයා හානේ රේස් බයිසිකලේ අර හරක හරක බඳලා තියෙන ගර කරවලා අයින් කරපන් බලා අයින් කරා හයි 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 ඉnde ඉnde කුචි බේබි වමින් මම බයිස් යන්න නෝමි නෝමි මටම සින්න වෙච්ච ඉඩමක් මේක. පව්වනේ. මොකද්ද පව්? මට නිකන් කියවුණා. කියවුණාද? මේ දැන් ඉතින් උඹලට උලුකට කඩන්න ඕනේ නැහැ. ගස්සුර නගින්න ඕනේ නැහැ. ඔද්දට පැදපල්ල බයිසිකලේ. ඈ? ඈ? අම්මා කිව්ව හරි. පක්කඩේනේ හකුරු හැංගුවේ.
ඔයා නටන්නේ නිකන් කොරවක් නෙළුම් කොළේ උඩ ඇවිදිනවා වගේ. එහෙනම් දනමිනා නටන එකයි ඇත්තේ. ගිල බෙරේ ගහන්නකෝ. ඔන්න බලන්න මෙහෙමයි නටන්නේ. ඉරෙන් ගිරට පැන ලැබුම් සොයා පුබු දිමින් නරුණ කලමාලා. ඒ පාරඹ මේගේ තොයිල් මඩුවක් කරන්න හදුවද? ආ කෙල්ලේ ගිල පොටි ක්ලාස් එක කරගන්නවා ඉස්කෝලේ යන්න. ඒයි ඉස්කෝලේ යන්නේ නෑ නෑ මම කකුල රිදෙනවා. ආ රේස් පැදලා. හා මන්ඩෝ මම පව් කියලා ඊරෑ මේක ඇහුවේ නැත්තේ. කෝ දැන් අර බයිසිකලේ? මං එක හැංගුවා. කොහෙද? මට මගේ බයිසිකලේ කාඩක් දෙන්න බෑ. පුතේ උඹ මේ අහන දෙයට නෙමෙයි උත්තර දෙන්නේ. මං ඇහුවේ කෝ අර බයිසිකලේ. බණ්ඩයියේ! බණ්ඩයියේ! වන්නේ වන්නේ! මේවර! මොකෝ? දැන් මේ අපේ කතන්දර පොතත් කියවනවද? මං හිතුවේ කතන්දර ගොතන්න විතරයි දන්නේ කියලා. එහෙනම් කියවපන්කො. පොඩ්ඩෝ මං ඔයාලට කාටද කිව්වේ කතන්දර පොතක් ගේන්න කියලා? ඒ මං බොරුවට කිව්වේ. වහගන්නව හක්කඩේ. මම්මගේ වක්කඩ වහගන්න. හැබැයි බණ්ඩයි හංගපු හකුරු මුල අන්න ගිය වෙලා ගිහිල්ලා. කොහෙද? මං කිව්ව දේ ඇහුවේ නෑනේ. ඒක බයිසිකලේ අර නැටිච්චි තරු බණ්ඩයිගේ බයිසිකලේ උඩ ඉඳලා බයිසිකල් වදිනවා. මොකද්ද කිව්වේ? බණ්ඩයි වැඩ නෑ බණ්ඩයියේ. අපේ අම්මා කියනද කියදේ ගියා කියලා හිත හදාගන්න. මට මගේ බයිසිකලේ ඕනේ පොඩ්ඩෝ. ආයේ බයිසිකලේ හම්බෙන බොරු අපේ අම්මා කියන විදිහට. නෝතක නිඹ කෑ ගන්න. ආයෙත් පටන් ගත්තා. මොකද කරන්න හදන්නේ? මම කෙල්ලද ගහලා බයිසිකලේ ගන්නවා. ඒ පොලන් ලේ පම් මුද්‍රායක මාත් වේ. නෑ යනවා. නෑ මයි. මට මුදලාට මාත්මත් මාත්‍යවරයි. ¡Suscríbete al canal!
මේ මොකද කොල්ලෝ මේ? බල්ලෙක් එක්ක පොර කෑවා. ඒකයි. බල්ලෙක් එක්ක පොර කෑවා? ඇයි බල්ලෙක් එක්ක පොර කන්නේ මයි පුතා බල්ලෙක්ද? ඇයි බල්ලෝ බල්ලොත් එක්ක විතරද පොර කන්නේ? ඔය ඕනතරම් වෙන සතුත් එක්ක පොර කන්නේ? පූස, මුගටි, ඉලව්, කුකුළු. ඇති ඇති. දැන් ඔබ මොකද ඔය බල්ලත් එක්ක පොරේට ගියේ? ඌ මට හපන්න ආවා. අල්ල ගත්ත මාත්තුගේ බෙල්ල නෝහෙල්ලුම් පොල් මැල්ලුම් ඌ බයේ පැනලා දිව්වා හොඩෝ බොය බොරු බේගලයක් නේද අද බාන්නේ ඉස්කෝලේ යන්න තියෙන කම්මැලිකමට ගෙදරට වෙලා ඉන්නනේ මට ඇත්ත කියපන් නැත්නම් මං අද දවල්ට කන්න දෙන්නේ නැහැ මං කියන්නේ බොරු නම් ගින් බල්ලෙන් අහන්නකො ඌ කියයි මං කියන්නේ බොරුද කියලා අනේ ඇත්තට බල්ලට කතා කරන්න පුළුවන්ද ඒක මං දන්නේ ඒකත් ගින් බල්ලගේ මහගන්න ඌ කියයි උට කතා කරන්න පුළුවන්ද බැරිද කියලා මොකද්ද උඹ කිව්වේ හරි පොරොන්දු වෙන්න දොර ඇරහල්ලකෝ මරෙන් පුතේ මණිකේ මට මගේ කොල්ලව හදාගන්න ඉඩ දීයන් මේක කරන වැඩ වලින් මට අර පොලි මුද්‍රාලිගේ මූණ බලන්නත් බැරි වෙනවා මූණ බලන්න බැ නම් අහක බලාගෙන ඉඳ මේ මත් කරන්න තිබ්බා ඉතින් මෙතන රස්සාව හොරන්න නැත්තම් ඉතින් ওই රස්සාව මතයලා දානවකෝ මං අර ගල්වලේ මුද්‍රාලිට කියලා උට රස්සාව කොහෙලා දෙන්න ඔතනින් ගන්න සොච්චම් පඩියට වැඩි 3-4 ගුණයක් ඉදලින් ගත්ත හැටි ඔය පොලියට කඹරනවට වැඩි මේ වලට කියන්න ලේසියිනේ ඉතින් කොරන්දනේ ඔය අමාරු ඔයිට කොහොමද ඩාඩිය දාන දෙයක් කරන්නේ කොහොමද කම්මැලිනේ ඈ ඔයි නද රණා රණා මේ වරේ මල්ල හත්ති ලව්වල් මුදලාලි හරි විනාසයි අරේ අනේ මුදලාලි මේ අපේ කාද අනේ මේ ඇඳියාම නවත්තපන් අර කොළුවට එන්න කියපන් කොළුවට එන්න කියපන් බලන් කොල්ල බලාගේ බයිසිකල් ඕනේ නැ එනරු බලාගේ කොළුව කරලා තියෙන දහදුරා වැඩක් මොකද පුතේ පුතාට කිව්වේ අර දංකුඩය මගේ කම්බුලට ගහලා බයිසිකලේ අරන් ගියා හරි නේ ආ බොරු කරන්නේ නැපා මං ඔයාලට එහෙම කරන්නේ නැහැ කට වහ ගන්නවා මේ වැරදි වැඩේ කළා තා බොරු කියන්නේ නේ මට හොඳට විශ්වාසයි මුදලාලි අපේ කාල් වගේ නොසන්ඩාල වැඩක් නම් කරන්නේ නැහැ එතකොට බොරු කියලා තියෙන්නේ මගේ දුව හොඳට හිටි අනේ අපිට සමාවෙන්න මුදලාලි මේ සමාව නෙමෙයි ගෙනවපන් ගෙනවපන් උඹලගේ ඔය මාළුකු චන්ඩියා කොළුවව ගෙන්නපන් ගෙන්නවා මහලොකු ලොක්ක දැන් දරුවගෙන් සමාව ගන්නවා ඔය කියන්නේ බොරු මං යන්න කිව්වේ නෑ මේ මං කල සමාව ගනින් පුතේ ගන්න ගැත්ත සමාව 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 ගනින් මට බෑ ඌව මහල සමාව ගනින් කොල්ලෝ මට බෑ දංකුඩ බණ්ඩා ඔයා මගේ සමාව ගන්නවද නැද්ද මං ඔයාගේ සමාව ගන්න නෑ නෑ නෑමයි මගේ සමාව ගන්න මොනේ නෑමයි ගන්නවා නෑ නෑ ඒ ඒ කොල්ලා තාත්තේ අල්ලබන් අල්ලබන් ඒකව
සරුදුවේ පොඩි කරන්න එපා තියෙන බඩ මුට්ටු හොඳ ඒක අසුර ළඟ ඉන්නක පාඩුවේ ඉන්න කාමරේට මොකද මහත්තයා උනේ මේක ඇවිල්ලා මේ දෙන්නගේ ගිය ආත්මවල ආපු ජම්මන්ත වෛරයක් මේ මොකක් හරි පරිසන්දීමක් තියෙන්නේ කෙලි කොළුවට සමාව දුන්නේත් නැහැ කොළුවා කෙලිගේ සමාව ගත්තෙත් නැහැ අන්තිමට මොකද්ද උනේ නිකන් බලාගෙන ඉන්නවා මෙතන බයිසිකලෙ දිලා එහෙම නම් ඉතින් අර කෙල්ල කේන්ටෙන් ගෙට ගියේ ඉතින් වෙන කොහමද නෝම තමයි කේන්ති උනා අපි යන්නේ වෙනම අලුත් ක්‍රමයක් තියෙනවා නම් ඉතින් ඒ ක්‍රමයට යන්න කියන්නේ මේ ළමයාට ඇඳුම් අඳලා ඉස්කෝලේ ගෙනියන්න බාර දෙන්න මට දැන් මොන්නේ එයක් ගස්සනවා මේ තුම දෙයක් නෙ මේක මයිකල් මේ පාර මුදල බේරනවද නැත්නම් පොලියේ 250 දෙනවද 200ක් දෙන්න මුදාලි මහත්තයෝ අනිත් 50 පස්සේ ගෙනහලා දෙන්න අද නැ නැ හෙට හම්බ වෙයි මට සල්ලි හෙට දැන් හෙට දෙනවා කියලා gedara නැ සල්ලි නැ හෙට හම්බ වෙයි හම්බුනාම දෙන්න හම්බුනාම දෙන්න නෝනගෙන් 50ක් අරගෙන මෙතන 250 අදලා පොතට ලියනවා හරිද මයිකල් උඹ බලයන් කමන්න නැතුන්ද හලෝ අම්මෝ නංගි අම්මේ මතක් වෙනව නේද අපි හොඳමද මතක් වෙච්ච එක ලොකු දෙයක් මොනවා ඔව් හරි 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 මම බලා ගන්න මම බලන්න බලන්න හරි ඔතන මේ තේක තියාගෙන එක මම ඇවිල්ලා බලන්න මුදලාලි මුදලාලි මහත්තයා ඒක මම කොහෙද මේ යන්න හදන්නේ